と42カ国から発展してがあって、アメリカバラガルラ。アペクシクティスパステネ、アメリカスティベリマン、アペクシクサンキャーワ、ジャナリブリュレーター、タラガル。エトロトブルテーマミ、ジャナリブリビーママ、ディスパーネトルセヘルドータ、アランティーマ、サマネガティジャナリブリュレーター、ジャナリブリュレーター、アティジャナタウインディマ。ジャナタワサンダハベダカランナプルワンミキラ。ジャックマッキーナ、ピリスティーバティマン、プラスネクネミ。ヘベミカワダワ、コマネシエトリカワデカネミ。コマネシエトリカワタハラワネミ。エマネタンダンナカーレ、モカカレディショパンパクショータカディギ。エアアデ、ジャナルジャペシュラインナ。エアプラジャータンタワディエティアミカタカネミ。ラタカジャナルプリルティーランナ。ジャンネチャンダさんキャバテケクイランカカリケディアイイランティネヘキヤーケンホンダヘルバンカメディアティナダムデシャパーネマメキウィサマステデシャパーネマウィロークインサジャナディパティオンサタナダサマネプライスバーガディランカーナバキイランメパーメジャナディパティエメイララケセホアトリジャナディパティケネビウィンネノワメンバーダーラジオイディナーキサンキューのアディガーカーネタマイ、エノエンバルダーハタ、ビヒベレジャラディブティブリア。メーラテ、ジャラタウィニューメディカル、メーラタウィニューメディカル。イマナタン、ウィデシキンゲサ、ウィデシエニュージティング。ポマナウトウェディノカルナ、ジャラディブティブリクビマ、メーラテ、ジャラタウィットカトマ、エカラジオイディナーキサンキューのバラ。ラジオイディナーにサンギミア、イデハギーナ、ジョージナ、ウィスタケリジョージナ、ウィスタケリバラブルティング。アビパウギカレクラーダピカタカラブ、メーラテパワーディネギビスウ、メーラテパワーディネギビスウ、メーラテパティパティアクネットワーサンクランニパティ。アドラメーカーキヨガティビディアコマダ、メーカーカデシュパンのパクシュアルヘンチャイヨ。エアでリチルダマイ。メギビスンゲパギラ、ラジェワイディナーギサンギュエキノアピー、マナダ、リディングゲームボール、エゴロ、リディングエリーンゲームボール、コハモナ、ラジェワイディナーギサンギュエキノアピー、ラテ、ラタサンバンディ、ティーナーとか、メナデキスンホー、エセワギスンマサカラディ、メアバシタウィバドバラ、エカプティパティアカラ、エプティパティアノア、ジャグランエカレヘン。ラタジャークランニカレーキ、ギリソンサダー、イカギメ、ヘキアティナ。トラプティパティアダンデベーキュー。プティパティアダンデケケドウィッチャー、ラジャー。アピタプロムナー、マシン、プティパティア、カダラギュータレガ。エンサー、ノエンバルダーハタ、パテネジャーリピティウェア、ペヘティドラタタン。イタペラアペクシゲンヘティタプラカシェカラディーノネ、メーラティデシーサンパーエヴァナダメラティーセヴァサーバンデヴィラダムサダーカーナギビソメラティジャーディプリパティカデラエジャーディプリパティトゥレクリアパカラギラカーエヴァゲームアピデカビシェシャマラジンセナラトニーデシャパーナパクシャーネキレアムキエヴァオーナデシャパーナパクシェカプレスイマリンオーナーデシュパンのパクシェクデシュパンのコディアトルガン。サウキャマティーレイク、メーラティーサウキリカルコハン。メアンティママディー、マレーシアワティック、チーネティケギスマカサンカマ、マレーシアワティックシェシュ。エクタ、タクシェニカカミトゥインマン、アニメティアクネ。エレイヘマラタ、アピノエムダーディパシバラブルトゥインネ。ノエムダーディパシャピバラブルトゥインネ。メーラテタクシャナカミトゥルタ、メーラテラギャラペル、メーラテビクランネ、メーラテパワデネティ、サハメーラテジャラタウスラクシタウェルサウキャ、メーラテラハダ。エレエエヘマハダボウ、サウキャマティヴァレイク、メーラテジャナルトゥラインデディマ、メーラテヤワサラウディヴァレイク、
අර සෞඛ්‍ය ක්ෂේත්‍රය ගුණාත්මක තැනක් බවට පත් කරමින් හිටපු සෞඛ්‍ය අමාත්‍යවරේ රටේ ජනාධිපති වෙද්දී අවාසනාවට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සෞඛ්‍ය විදේශීය රටවලට අතකොලුවක් කරපු සෞඛ්‍ය අමාත්‍යවරේ රාජිත් සේනාරත්න කියලා මේ රටේ සෞඛ්‍ය අමාත්‍යවරය. ඒ තුල තමයි වෛද්‍ය ආඥාපනතර අනුගත නොවි තමන්ගේ හිතුමනාපේ මේ රටේ ප්‍රමිතියක් නැති වෛද්‍ය අධ්‍යාපන ආයතන මේ රටේ ස්ථාවර කරන්න හදලා මේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ මුදලට විකිණීම ඕනෑම ප්‍රමිතියකින් තොරව එහෙම නැත්නම් වෛද්‍යවරු මොන විදියට හරි බිහි කරලා මුදල් උපයන්න තමන්ගේ ලේලිව වෛද්‍යවරියක් කරගන්න උත්සාහ දරපු යුගයක් තමයි අපි පහු ගිහින් ඉන්නේ. ඒ නිසා අපි තව පැහැදිලි කරනවා මොනම රජයක් හෝ මොනම ජනාධිපතිවරයෙක් හෝ රාජිත සේනාරත්න කියන මේ සෞඛ්‍ය විනාශ කරපු මේ සෞඛ්‍ය අන්තර්ජාතික මට්ටමින් බිමට වට්ටපු ඒ අන්තර්ජාතික විදිහට සැලකිලි විනාශ කරන්න උත්සාහ කරපු සෞඛ්‍ය අමාත්‍යවරයෙක් මේ රටට බිහි නොවේවා කියන එක තමයි රජයේ වෛද්‍ය නිලධාරීන් සංගමේ ප්‍රාර්ථනාව. ඒ නිසා අපි ප්‍රධාන අපේක්ෂකයින්ට බල කරලා ඉන්නවා රාජිත සේනාරත්න දේශපාලන කරුණම් වලට දක්ෂයි. එම දේශපාලන කරණම් වලින් තමන්ගේ ඉතිහාසය පුරාවට තමන්ගේ බඩ වඩා ගන්න තමන්ගේ යමතිකම රැක ගන්න දක්ෂ වෙලා තියෙනවා. ඒ නිසා අපි ප්‍රධාන අපේක්ෂකකින් ඉල්ලනවා මේ රාජිත සේනාරත්න කියන චරිතය ගලපන්න මේ රටට කරපු වැඩ සහ අනුතුරු අතර. එතකොට ගණන් හදාගත්තයි ඕනම අපේක්ෂකයෙකුට ගණන් හදාගල තේරුම් ගත්තයි මේ රාජිත සේනාරත්න සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නැවතවත අවපත් වීම වැඩක් යුතුයි. ඒ වගේම මේ රට ගැන හිතන මේ රටේ වෛද්‍යවරුන් මේ රටේ වෘත්තීයවේදීන් රටතුල රඳවගෙන මේ රටට වෙනත් සේවාවන් ලබා ගන්න එන පිරිස වැඩි කරන එමන් නැත්නම් වෙන රටවලින් මේ රටට වෛද්‍ය සේවය සඳහා එන පිරිස වැඩි කරන වැඩපිළිවෙළක් සඳහා අවතීර්ණ වීමේ ක්‍රමවේද අපි පැහැදිලි කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා මේ සියලුම අපේක්ෂකින් සමරමු. ඇත්තටම මගේ තන්නේ අපේක්ෂකෝ 35 දෙනා එක්කම නම් අපිට කතා කරන්න අවශ්‍යතාවයක් නැහැ. ප්‍රධාන අපේක්ෂකින් අපිට 3-4 දෙනෙක් පේන්න ඉන්නවා. ඒ නිසා අපි ප්‍රධාන අපේක්ෂකින් සමරමු. මේ ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපේ වෙලාවත් අපරාධේ, එයාලගේ වෙලාවත් අපරාධේ, ඡන්දකොලින් අපරාධේ. එහෙම අපේක්ෂකයෝ නෙමෙයි, නිශ්චිත අපේක්ෂකයෝ. එහෙම නැත්නම් ප්‍රධාන දේශපාලන ධාරාවන් වලින් ඉදිරිපත් වෙච්ච ඒ නිශ්චිත කරුණු ඉදිරිපත් කරපු අපේක්ෂකෝ 5කට ආසන්න ප්‍රමාණයක් අපිට පේන්න තියෙනවා. ඒ අයත් එක්ක මේ නිශ්චිත කරුණු සාකච්ඡා කරන්න සූදානම්. එහිදී නිශ්චිතව මේ සඳහා සාධනීය ප්‍රතිචාර දක්වන අපේක්ෂකයෙක් අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ බිහිවේ. ඒ අපේක්ෂකයෝ සමහරට දෙන්නෙක් තුන්දෙක් මේක පිළිගන්න පුළුවන්. ඒ නිසා අපි පැහැදිලි කරනවා අපේක්ෂකින්ට අවස්ථාවක් තියෙනවා තමන් මේ අපි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලුම කාණ්ඩ සමග පැවතුණු සාකච්ඡාවලින් පස්සේ අද වෙනකොට අපි යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. මම හිතන්නේ එහෙම ඉදිරිපත් කරන එකම වෘත්තීය සංගමයේ අපි එහෙම යෝජනා මාලාවක් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ යෝජනා මාලාව අද නාම යෝජනා පිළිගත්ත අපේක්ෂකයන් 35 දෙනාට යොමු කරලා තියෙනවා. ඒ ප්‍රධාන අපේක්ෂකයන් සමග සාකච්ඡා කරන බලාපොරොත්තු වෙනවා. ඒයින් පසු රාජිත සේනාරත්න නැති රාජිත සේනාරත්නගේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ බැල්මවත් වැඩෙන්නේ යුගයක් සඳහා නොවැම්බර් 17 උදාවේ කියන බලාපොරොත්තු එකක් කටයුතු කරමින් ඉන්නවා. ඒ සඳහා අපි සියලුම ප්‍රධාන අපේක්ෂකයින්ව මුණගැහිලා ඒ සම්බන්ධයෙන් ඔවුන්ව මේ සාධනීය තත්ත්වයන් මේට හේතු පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඔවුන්ගෙන් එකඟතාව ලබා ගන්න බලාපොරොත්තු වෙනවා මේ කාරණා විස්ස සම්බන්ධයෙන් ඔවුන් සමග එකඟතාවයෙන් සහ ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන වලට. මොකද රාජිත සේනාරත්න ප්‍රතිපත්ති ප්‍රකාශන හදනවා කියලා අපිට යම් ආරංචියක් ලැබිලා තියෙන එක අපේක්ෂකයෙක්ගේ අපි බලාපොරොත්තු වෙන නිසා ඒ අපේක්ෂකයාම මුණගැහිලා මේ කාරණේ මේ යෝජනාවලිය බාර දීලා එකඟතාවයක් ලබා ගන්න මේ කිසිදු ආකාරයකට රාජිත සේනාරත්න අතටවත් මේ දේවල් දෙන්න එපා. මොකද රාජිත සේනාරත්න අපි අදට 60ටත් ඊයේත් විශ්වාස කරපු විදිහට රාජිත සේනාරත්න මේ රටේ ජනතාව වෙනුවෙන් නෙමෙයි කටයුතු කරන්නේ,
වෙනත්රටක වමනාවක් සදා කටයුතු කරන්න වෙනත්රටක නියෝජිතයෙකුට කටයුතු කරන්න මේ රට අස්ථාවර කරන්න මේ රටේ ප්ලෑන් කරලා තියෙන එවනත මෙහෙ පදිංචි කරවලා තියෙන මේ තැම්පත් කරලා තියෙන අන්තර්ජාතික කුමන්ත්‍රණවල ඒජන්තයෙකු ලෙස තමයි රජ වෛද්‍යනායක සංගමයේ මධ්‍යම කාර්ය සභාව හඳුනලා දෙන දෙයක් ඒක කීප දෙනෙක් කියලා අපි ඉදිරියේ දොන්නා එලිදා කරනවා ඒ අය උත්සාහ කරමින් ඉන්නේ මේ රට ශ්‍රී ලංකාව ලෙස ශ්‍රී ලාංකිකයෝ ලෙස කටයුතු කරවන්න නෙමෙයි වෙනත් රටවල ඕනාවට මේ රට හසුරවන්න උත්සාහ කරමින් ඉන්නවා ඒ ක්‍රියාවලිය පරාජය කරන්න තමයි අපි ප්‍රධාන අපේක්ෂකින් කීප දෙනාටම හැකියාව දෙනවදට මේ කාරණා පිළිගනිමින් මේ කාරණාවට එකඟතාවය දෙමින් මේ රට විනාශ කරන්න යගෙන ඉන්න පිරිස් 2019 නොවැම්බර් 17 වෙනිදාට මේ රටෙන් එළවලා දාන්න එමත් නැත්නම් මේ රටෙන් තුරන් කරන්න හැකියාව දිනවා ඒ සඳහා ජනතාව පෙළගස්වන්න බලාපොරොත්තු වෙනවා ඒ සඳහා ජනතාව කොළඹන්න බලාපොරොත්තු වෙනවා ඒ සියල්ල මේ සියලුම කාරණා සමග පවතින සාකච්ඡාවකින් ජනතාව සමග සාකච්ඡාවකින් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපි ජනතාවට මේ අපේක්ෂකින් බාර දුන්නු යෝජනා සියල්ල එළිදක්වනවා ඒ වගේම මේ එකකතාව පිළිගන්න අපේක්ෂකින් සම්බන්ධයෙන් අපි දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා ඔවුන් සමග සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා එවන් උදාවන නොවැම්බර් 17 වෙනිදාක් සදා කටයුතු කරනවා අපි ඒ තුළ මේ රටේ ජනතාවට සෞඛ්‍ය සම්පන්න ප්‍රමිතිගත සෞඛ්‍යයක් ලැබෙන වැඩපිළිවෙළක් තියෙන්න බලාපොරොත්තු වෙනවා. අද වජිනේදාරි සංගමයේ දකින විදියට මේ ජනාධිපති වර්ණයට රටේ කොට නගන්න පුළුවන් දැක්මක් තියෙන අපේක්ෂකගේ ඉදිරිපත් වෙලා තියෙනවා. දැන් හැමෝම කියන විදියට මාධ්‍යවල දකින විදියට අවුරුදු 48 නිදහස ගන්න මේ රට ණය වෙලා තින්නේ නැතුව ඇති. හැබැයි දැන් අවුරුදු 70කට පස්සේ හැදලා බලුවොත් මේ රට ණයයි කියනවා, මේ රට ගැටිලා කියනවා, විකුණන්න ඕන කියන විවිධ අර්ථකථන කියනවා. එතකොට මේ දේශපාලඥයන් අම් ප්‍රමාණයකට හැමෝම සහ ජනතාව මේකට අම් ප්‍රමාණයක වගේ කියනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන මේ මොහොතේ මොකද රජ වෛද්‍ය නිකසංගම සාමාන්‍ය මෙවැනි මෙදිහත් වීම කරන්න හරිම අවශ්‍යයි. නමුත් මේ මොහොතේ අපි තීරණය කළා තියෙනවා මේ අදාළ සියලුම අපේක්ෂකින් මුණ ගැහිලා මේ ගන්න මම අර කලින් කිව්වා වගේ ප්‍රධාන අපේක්ෂකින් පස් දිනක විතර මුණ ගැහිලා ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න ඒ අයත් එක්ක සාකච්ඡා කරලා අපිට තේරෙයි මේ අයගේ ඉදිරි වැඩපිළිවෙළ සම්බන්ධයෙන් සහ එයින් පසු ඕන එකද වුණා එයින් පසු උන්ගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනත් එක්ක අපිට සමාලෝචනය කරන්න පුළුවන් වෙයි මේ රට සම්බන්ධයෙන් දැක්මක් තියෙනවා අපේක්ෂකව කවුද කියලා එයින් පසු අපි බලාපොරොත්තු වෙන්නේ නොවැම්බර් 17 වෙනිදාන් පස්සේ මේ රටට එකවරම මේ අවශ්‍ය කරන වෙනස සිද්ධ වෙයි කියලා. නමුත් ඒ සිද්ධ වෙන මක්කෝ අලුත් ජනාධිපතිවරුන් බිහි වෙන්නේ. ඊට පස්සේ ජනාධිපතිවරෙක් නෙමෙයි බිහි වෙන්නේ. ඒතර අලුත් ජනාධිපතිවරුන් බිහි විය යුතුද කියලා. ඒතර අලුත් ජනාධිපතිවරුන් බිහි වෙනවා නම් ඒ අලුත් ජනාධිපතිවරයා ඉදිරියේදී කටයුතු කරන්න හැටි කියනවා. වෙනදට වඩා ඉතාලම විමසිලිමත් ඉඳිමි ඔවුන්ව නිවැරදි මගට ගන්න. ඔවුන් කටයුතු කරන තුවා ආකාරයෙන් පිළිබඳ කටයුතු කරන්න රජ වෛද්‍ය නායක සංගමයේ කටයුතු කරනවා. ඒ සඳහා පුරුල් සිවිල් සංවිධාන සමග පෙරමුණක් හදාගන්න බලාපොරොත්තු වෙනවා. ඒ සිවිල් සංවිධාන අර අපි පහුගිය කාලේ දැකපු සිවිල් සංවිධාන නෙමෙයි. ඒ කියන්නේ සිවිල් සංවිධානයයි කියාගෙන ඉන්න සිවිල් සංවිධාන නෙමෙයි. ඔවුන්ට මහජන බලයක් තියෙන සිවිල් සංවිධාන අපිත් එක්ක එකතු වෙනවා. නියම පාට සහයෝගය දෙන්න. එක තමයි අපි සහයෝගය දෙන්නේ පුද්ගලින්ට නෙමෙයි ප්‍රතිපත්තියට. ඒත් අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයක් ලිපුත් කරමු. එහෙම කරපු එකම වෘත්ති සංගමය අපි. ඒත් අපි බලාපොරොත්තු වෙන මේ වෘත්ති සංගමයේ දීපු ප්‍රතිපත්ති ප්‍රකාශනය. මේ ප්‍රතිපත්ති ටික කොයි අපේක්ෂිකයත් එක්කද ප්‍රතිපත්ති ප්‍රකාශනය ඇතුළේ එන්නේ කියලා. ඒත් ඒ තුල අපිට තීරණය කරන්න තියෙන්නේ මෙන්න මේ අපේක්ෂික මේ කරා කියන්න. මේ අපේක්ෂික නොකරයි කියන්න අපිට පුළුවන්. හැබැයි අපි කවදාවත් බලාපොරොත්තු වෙන්නේ මේ එක පුද්ගලෙක් ඇවිල්ලා සම්පූර්ණ ඊට පස්සේ ඔබ දන්නවා මේ දේශපාලනය ඔබ බලන්න 2015 ජනාධිපතිතුමා එනකොට ජනාධිපතිතුමාට ගරහ ජනාධිපතිතුමාව පරද්දන්න ඕනි කියපුවා ඒ ජනාධිපතිතුමාට මේ වෙනකොට තියෙන ගිනි දැන් ජනාධිපතිතුමා වැඩ කරන්න ඕනි කොහොමද කියලා තේරුම් ගන්න හරිද එතකොට අපි බලමු අනිත් පැත්තේ අගමැතිතුමාත් එක්ක එහෙම පිරිස ඉන්නවා එතකොට විපක්ෂ නායකතුමාත් එක්ක එහෙම පිරිස ඉන්නවා ඒ නිසා පුද්ගල චරිත මත අපිට විශ්වාසයක් නැහැ හැබැයි අපි පිළිගන්න අපි වැඩපිළිවෙලක් ඉදිරිපත් කරා මේ වැඩපිළිවෙල 2019 නොවැම්බර් 17 පස්සේ මේ රටේ මේ යථාර්ථයක් කරන්න අපි මැදිහත් වෙනවා
ඒ මැදිහත්වීම නතර කරන්න කෙනෙක්ට බෑ. යම් කෙනෙක්ට කියනවා රජ වෛද්‍යනායක සංගමේ දේශපාලනය කරනක දේශපාලනය කරන ඒක මේ කවුරුත් අපේක්ෂකයෝ බුම්බන්න නෙමෙයි. ප්‍රතිපත්තිකරුක රටක ප්‍රතිපත්තියක් හදන්න අපි දැක්ක ප්‍රතිපත්ති හදනවා කියලා ආපු රාජිත්සේන හදනවා. අන්තිර ප්‍රතිපත්ති වලට ගරු කරේ කොහොමද? වෛද්‍යරුන්ට ගහලා වෛද්‍යරුන්ගේ ගෙවල් වලට මේ කරුදෙල් ගහලා එහෙම. එතකොට මොකක්ද ඒ ලබා දීපු නිදහස? ඒ නිසා රාජිත්සේන හදනවා කියන නිදහසක් ලැබුණේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා වැඩ පිළිවෙල ජයග්‍රහණය කරන්න. ඒ වැඩ පිළිවෙල ජයග්‍රහණය කරන්න මේ වෙනකොට අපි දෙක බලයක් තියෙන සිවිල් සංවිධාන කටයුතු කරමින් ඔවුන් දේශපාලනය කරන්නේ. ඔවුන් හෙට දවසේදී ඡන්ද දීලා නැහැ නෙමෙයි. ඔවුන් දේශපාලනයක් නොකර මේ රට හදන වැඩ පිළිවෙලට එකක වෙලා ඉන්න ඔවුන් කවුරුත් කියන නිසා කියලා කවුරුත් ඒ කියන්නේ දැන් සිවිල් සංවිධානය කියපුවා මොකද අපිට කරලා දෙන්නේ මේ වෙනකොට. අපේ සංගමේ සභාපතිතුමා අනුරුද්ධ ගාමිණී වියන්ගොඩ සහ සරත් විජේසුරි කියලා දෙන්න අපේ සභාපතිතුමා කරලා දෙන වැරද්ද මොකද නඩු දාන්න. අපේ සභාපතිතුමා මේ සයිටම් කියන හොර උපාධි කඩේ මේ රටෙන් තුරන් කරන නායකත්වය දුන්නා. එතකොට ඒකට ගාමිණී වියන්ගොඩයි සරත් විජේසුරියයි කියලා අධිකරණයට ගිහින් අධිකරණ අපහාස කරගෙන රජයේ වෛද්‍යනායක සංගමයේ අධිකරණයට ගරු කරනවා අධිකරණයට ඉස්සරහමනවා. හැබැයි මේ සියල්ලට මුලින් රජයේ වෛද්‍යනායක සංගමයේ රට තියෙනවා. ඒ නිසා රට බේර ගන්න ඕනම අභියෝගය බාර ගන්න ලැස්ති. ඒ නිසා ගාමිණී වියන්ගොඩලට සරත් විජේසුරියට ඕන විදියට නඩු දාන විතර රජයේ වෛද්‍යනායක සංගමයේ නතර කරන්න බෑ. ඊට එහා ගිය පුළුල් සිවිල් සංවිධානයේ ජාලය රජයේ වෛද්‍යනායක සංගමයේත් එක්ක ඇති වෙයි. යම් මතයක් කරපුවාන් දැන් මැතිවරණයට විශාල ප්‍රමාණයක් අපේ නීතිපත්‍රයේ ඉන්නවා. මේ හරහා 50% ලබා ගැනීම මොකද කියන්නේ අභියෝගයක්. මේ සම්බන්ධයෙන් මතයක් තියෙනවා. 50% ලබා ගන්න ලෝකන් එක දේශපාලනික කාර්යයක්. ඒගොල්ලන්ගේ ඡන්ද වෙන්නේ. අපිට අපි දන්න දේ තමයි මේ තියෙන ඡන්ද ක්‍රමයේ අවසන් වුණාට පස්සේ නොවැම්බර් 17 වෙනිදා ජනාධිපති කෙනෙක් බිහිවෙනවා. තියෙන ඡන්ද ක්‍රමය. ඒ බිහි වෙන ජනාධිපති එක්ක කටයුතු කිරීම සඳහා අපි සූදානම්. එතකොට අපි ඒ ඊට පෙර කරන කාර්යය තමයි මේ සියලුම කාරණා මේ ජයගත හැකියි සිතලා අපේක්ෂක අපි දුමු. අපි දෙන්නේ 3 දෙනෙක් ගන්නද 5 දෙනෙක්ද? ඒ පහෙන් එකකින් ඉදිරියන්න අපි සාමාන්‍ය දැනීම තියෙනවනේ. එතකොට අපි මේ සාමාන්‍ය දැනීමෙන් 5 දෙනෙක් තෝරගන්නවා. ඒ පහට අපි මේක ලබා දීලා ප්‍රතිපත්තිමේ කාරණාවට එකඟ කළා දුන්නා. කවුරු ජනාධිපති දුන්නා? මේ වැඩ පිළිවෙලයි කරන්නේ. එනිසා ඔබ කියන වාගේ විවිධය මේ ඡන්ද ක්‍රමයේ තුල තියෙන 50 ගන්න පුළුවන් බැරිද කියන එකට විවිධ අපේක්ෂකයන් ඉදිරිපත් කිරීම තුල තමයි මේ ඔබ කියන විදිහටම මේ ගැටලු ඇතිලා තියෙන්නේ. ඒතර ඒ ගැටලු දේශපාලනිකයෝ ඒගොල්ලෝ විසඳගන්න. නමුත් අපිට කරන්න පුළුවන් දේ තමයි අපිට මැදිහත්වීමක් කරන්න පුළුවන් පොදු වැඩ පිළිවෙලක් කියන්නේ. දැන් මම මේ ක්‍රමය හරහා මේ නැතිවෙන අදාළ දිනක් යම් විශ්සේ ඒමත් සම්බන්ධයකට මතයක් තියෙනවා කියනවා. ඔව් 150 ගන්න පැහැදිලිවට කොමන පළවෙනි වටේ ගන්න බැරි වුණා. දෙවෙනි වටේ ගන්න හරි 150 ගන්න. එහෙම ගන්න එකට තමයි ජනාධිපති. එකතු අපි මත ඒක ජන මැතිවරණ ක්‍රමයක් හදලා දිනවා. ඒ මැතිවරණ ක්‍රමයට අපි කැමති වුණා කැමති පාර්ලිමේන්තුව අත උස්සලා තියෙනවා. හැබැයි ඒ පාර්ලිමේන්තුව අත උස්සන කොට දන්නේ නැහැ වෛද්‍යවරුන්ට මැතිවරණයට සහභාගී වෙන්න බෑ ඡන්ද දාන්න ඉන්න බෑ. ඒ අයට තපල් ඡන්ද හෝ මොකක් හරි ක්‍රමයක් ලබා දෙන එහෙම නැත්නම් විකල්ප ඡන්ද ක්‍රමයක් වෙන රටවල තියෙනවා. ඒ කියන්නේ සේවා ස්ථානින් ඡන්ද පාවිච්චි කරනවා. ඒ මෙව කරලා නැහැ.